දෙය මෙන් සමගින් විසුරි නැවත පැමිණීම වලක්වයි. දැන්මට අහං ගන්න දෙයක් නැහැ. අද රටේ වගා කෙරෙන වී එළවලු පළතුරු මේ සියලු ද්‍රව්‍යවල 98%ක් හයිබ්‍රිඩ් වර්ග කියලා කියන්නේ දෙමුහුන් වර්ග. ඒවායේ ජාන සැකසීම සිද්ධ වෙලා තිබෙන්නේ කෘෂි රසායනික පොහොරවලට අධි සංවේදීතාවයක් ඇති වෙන විදිහට. මේ පැණිකමඩු ඉස්සර තිබිච්ච හේන්කොළඩු නෙමෙයි මේ. මේ අමුමිරිස් දෙමුහුන් අමුමිරිස්. කෝර වෙන්දා තිබිච්ච ඇද්දල බණ්ඩක්ක. මේ ඔක්කොම හයිබ්‍රිඩ් වර්ග. කාබනික කෘෂිකර්මය අවශ්‍ය වෙනවා. නමුත් හදිසියට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මධ්‍ය කඳුකරය තේ කර්මාන්තයේ සඳහා ගහන පොහොර තත්ත්වය නිසා ප්‍රධාන ගංගා ධාරා සියල්ලම ජලය සාම්පල් බැලුවහම පස්සේ කැඩ්මීන් ආසනික් තියෙන මට්ටමට පත් වෙලා තියෙනවා. රටේ ජනතාව වතුර බොන්නේ ප්‍රධාන ගංගා වලින් ඇති කරන්නා වූ ජල පෝෂක ප්‍රදේශ නිසා. අනුරාධපුර පොළොන්නරුව ගොවි කලාපේ හැම නිවේස පහකින් දෙකක් හෝ තුනක් වකුගඩු රෝගී. එහෙම නැත්නම් පිළිකා රෝගී. විත්තියට හේතු වුණාම තමයි තීන්දුව ගන්න වෙන්නේ. ඒ තීන්දුවට මිනිස්සුන්ට අනුගත වෙන්න වෙනවා. අද කියුබා විතර හොඳ තත්ත්වයක තියෙනවා. අද චීනය ඇතුළු ලෝකේ රටවල් කාබනික ගොවිතැනට මාරු වෙලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා ගත්ත මේ ක්‍රියාමාර්ගය සම්බන්ධව අපි ප්‍රශංසා කරනවා එතුමාට. ඒක ඉතා සාධනීය තීන්දුවක්. රටපැත්තෙන් ගත්ත තීන්දුවක්. රසායනික පොහොර නැවැත්වීමට තීරණය කිරීම කියලා කියන්නේ සමස්ත වැවිලි කර්මාන්තයම අභාවයට යන පියවරක්. තේ කියලා කියන්නේ ආර්ථික භෝගයක්. වතේව ගාවට නිසි කලට නිසි ප්‍රමිතියෙන් යුතු පොහොර ඕන. පොහොර ආනයනේ නැවතුවාට පස්සේ පොහොර මාෆියා එක පිටිපස්සෙ ඉන්න අය මේකට ගොඩක් වියදම් කරනවා. මේ වෙනකොට ඔබ වගා කරලා තියෙන වී එළවලු තේ පොල් රබර් ඒ සියලු භෝග සඳහා අවශ්‍ය පොහොර ටික අපි ආනයනය කළා ඉවරයි අපි ළඟ තියෙනවා. ඒතර ඊළඟ මහකන්න ඉඳලා තමයි අපි ගොවියට පොහොර දෙන්නේ කොහොමද කියලා තීරණය කරන්න. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනයේ වහාම වැඩි කරන්න. ඒ නිසා වගකීමකින් රජයක් හැටියට කියනවා අපි රසායනික පොහොර ආනයනය කරන්නෙත් නැහැ. ගොවියට පොහොර හිඟයක් ඇති වෙන්න දෙන්නෙත් නැහැ කියන සහතික අපි මේ රටේ ගොවි ජනතාවට මුහුදු පතුලේ තියෙන අපි නාරයකත් එක කතා කරා මෙට්‍රික් ටොන් 300 අපිට ලබා දෙන්න පුළුවන් නාරයකට මුහුදු පතුලේ තියෙන මේ සඳහා නයිට්‍රජන් ගන්න අමුද්‍රව්‍ය ඕනේ තරම් තියෙනවා මේක අපි කළමනාකරණය කරලා නැහැ ආයුෂ සපිරේ සුපර් අලුත් අවුරුද්දක් වේවා ලීව ආයුෂ